සියලුම මහිමය ගෞරවය ත්‍රියක දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භහාවනාවට. මෙලොව මිනිස් සංහතිය තුළ වැඩිපුරම කාලයක් ජිවතු කෙනා හැටියට. වාර්තා පොත්තතර පෙරමුණේම සිටිනුයේ මුල්ම වකවානොතුන ජීවතුනාව මෙතු සෙලා. ඔහු මියයනවිට වයසෞරදු නම සය හැට නමයයි. එම වාර්තාාවනම් ඉදිරියටත් කිසිවෙකුට බිඳ දමන්ට හැකිවෙන්නේ නෑ. මේ බෞතික ජීවිතය තුළ. අපජීවත්වෙන මේ විසිවෙන සතුවර්සයේ අගභහගේට පැමිණෙන අවස්ථාවේ වැඩිපුරම කාලෑ ජීවත්තුූ කෙනා හැටියට වාර්තාවනතර සිටින්නේ ජපානේ කන් ටනාකා ඔහු මියයනවිට වයසෞුරුදු එකසිය දාහතයි දවස් දෙසිය දාහතාක්. එක්දාස් නවසේ අනු පහේදී. යෙරුසලම සිය තුන්දාස් වැනි උපන්දිනය සමරණ ලැබවා ද්ධලෙකුට වසර එකසිය දාහතයි. නගරකට වසර තුන්දාහයි. නමුත් ඔබ දන්නවාද ඊටත් වඩා කල් පවතින ගස් තිබෙන බව. කැලිෆෝනියා සුදු වනාන්ත්‍රයේ තිබෙන බරිසිල්කෝන් පයින් ගස, වසර හාරදාස් අටස්සීයක් බවට ගනම් බලා තහුරු කරලා තිබෙනවා. ඒ විසේ සත්වය කුමත් අන්නවාවද. ආප්‍රහම්් මීට ඉහත යම් කාලේර් කලිමේ පොළවේ ජීවත්තුනාේ. ආබ්‍රාම් සිටි කාලයටත් වඩා වසර අටසීයක් මේ ගස පැරණි. Yesසුස් වන්සේගේ අන්‍ය තාවය සම්බන්ධී යුදෙව් ආගමික නායකයන් අතරේ ගැටලුක්මතු වුණ. ඔවුන් ඒ අභියෝගයකටත් ලක් කලා. එකට හේතුව යොවාන් සුවිශේෂයේ අටවෙනි පරිච්චේදය පනස අටවෙනි පදේ. ඒස සවිධානන් පැවසවා ඔවුන්ට ප්‍රතිවත්තර හැටියට මම ආබ්‍රහම්, ඉපදෙන්ටත් පළුවෙන් සිටිමි කියලා මේක යොදව ප්‍රධානි නතර කම්පනයක් ඇතික ලාව කාරණා බවට පත් වුණා එනිසා ඔන් ප්‍රතිචාර දක්වට සැරසුණේ ඒසස්වාන්සිර ගල්ගසන්ට තැත්දරමින් ඇතර මෙතන සිතව මොකක්ද. ඒසිස් වහන්සේ උන්වාන්සගේ ලෞකික වයසක් ගැන නෙවෙේ කිව්වේ ඒ වෙනකොට ඔන්නන් අවුරුදුතිසෙකක්ඒ වගේ ඇති නමුන් දෙවියන් වහන්සගේ නාමය නතර උන්වහන්සගේ පුරාණම නාමය තමයි මම කියන වචනය. Iය අයම්. මෙන්න මේ මම කියන වචනය තමයි ඒසස් වවාන්සේ මෙතන උපුට ගත්තේ. මොකද නික්ම්‍යම තුනේ දාහතරේ අපිට පිළිබඳ බලට පුළුවන්. උන්වහන්සේ ත්‍රිත්වේ සාමාජිකයෙක්නේ ඒ නිසා උන්වහන්සට නයිතික අයිතියකු තියෙනවා ලෝකයේ මැවීමට ප්‍රථම සිට උන්වහන්සේ සිටින නිසා. වගේම Yesසුකෘසස් වහන්සේ බෝ ස්ථානවල යවංසු විශේසේ ස්ථාන කීපයකම එක ස්ථානයක් ගෙනහැර දැක්වොත් දාහත්වනි පරිච්චේදේ තුන්ගනි කොටස. උන්වහන්සගේ ආච්චාබලන්ට සදා කළ ජීවන නම් මේය එකම සැබෑව් දෙවියන් වහන්සි වනම වන ඔබ සහ ඔබ විසින් එවනලාද තැනැත්තා වන Yesසු කෘිස්තුස් ඕවුන් විසින් ඇඳන ගැනීමේ බලන් මේ තේරුම්ගන්ට ඕන දේක කුමක් ද. කාලයකට සීවා නොව. තැනැන් වහන්සේ කාලයට ඇතුලූලා. ඒ ඇයි අපට සදාකාලයටම ජීවත්වීමට හැකියාව සාදා දෙන පිණිස. උන්වහන්සේ එම කාර්ය ඉෂ්ට කළේ කුරුසේ මේ වගුරුවමින් මේයෑම තුළින්. උන්වහන්සගේ පූජාව නිසා අපි කාලයකට සීමා නොව ඉතාමත් පැහැබර අනාගතයක් ගැන අපිට දැම් බලාපොරොතු තබාගෙන ගමන් කරන්නට පුළුවන්. තවත්විදික කියනවනම් ි සදාකාලේ ගත කරන්ට යනවා. මේ ලෝකයේ බෞතිකව ගසකට මනුෂසයකුට යම් ආශ් කාලයක් තිබෙනට පුළුවන් නමුත් මේ සියල්ල මැව්ව මනුෂයා සෑදූ දෙවියන් වහන්සේ කාලයකට සීමාවී නෑ. උන්වහන්සේ අනන්තයි සදාකාලිකයි නමුත් උන්වහන්සේ කාලෙකට ඇතුළුනේ අප සදාකාලයට ගෙන යන පිණිස.